අයිබුවන්දරුවනේ අදාපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දහතුන් වන ශ්‍රේණියයට අදාළව තුන්වනවාරය නිපුනතා පිඩිබඳව. දහතුන් වන ශ්‍රේණයේ තුන්වනවායේ නිපුනතා මට්ටම් තුනක් සාකච්ඡා කළ යුතුයි. ඒ නිපනතා මට්ටම් තුනෙන් පලවෙනි නිපුනතාවය අංක නමය. විදේශ වෙලදාමේ නි්‍යායාත්මක පදනම විග්‍රහ කරමින් විදේශ වෙළදාම ශ්‍රී ලංකා ආර්ථිකයට බලපානආකාරය සාකච්ඡා කරන්න වන. එ නිපුනතාව යටතේ නිපුනතා මට්ටම් පහක්තියනවා. ඒක අපි කතා කරනවා ද නමය දෙක නිපුනතා මට්ටම පිළිබඳව. ඒේ කතා කරන්න තියන අන්තර්ගතය සපලාරක්ෂණය හා සපලාරක්‍ෂණ ක්‍රියාමාර්ග. ඉලකට අපි කතා කරනවා නමවෙනි නිපුනතාවයේ තුංවන නිපුනතා මට්ටම, තුං වන නිපුනතා මට්ටමින් කතා කරන්නේ විදේශ වෙලද අනුපාතිකය විදේශ වෙළද අනුපාතිකේ වෙනස්වීම්, සහා විදේශ වෙළඳ අනුපාතිකේ වෙනස්වීම ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳව. දැන් දරුවන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග සහා ඒ මගින් නිදහස් වෙළදාමට ඇති කරන බලපෑම පිළිපඳව. එතුවට මේ නිපුණතා මට්ටම ඉගෙනගත්තට පස්සේ. ඒ නිපුනතා මට්ටමට ළඟාාවනාට පස්සේ. මේ ශිශ්‍යයින් තුළ මේ දරුවන් තුළන මේ ඉගෙනුම් පල, නිර්මාණය යතු ඉගෙනුම් පලවලට ළඟාවිය යුතුයි. ආරක්ෂණවාදය අර්ථ දැක්වීම, ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වෙන් කර දැක්වීම, තීරුබදු ආරක්ෂණය පැහැදිලි කිරීම. ඒ ඔස්ේ නාමික ආරක්ෂණ අනුපාතිකය හා සපලා රක්ෂණ අනුපාතිකය පැහදිලි කිරීම. තීරුබදු නොවෙන ආරක්‍ෂණවාදී ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම. වගේම ආරක්ෂණවාදයට පක්ෂව හා විපක්ෂව තර්කයි දිරිපත් කිරීම. ෑි ඉස්සලම් බලමුදරුවනේ, ආරක්ෂණවාදය කියන්නේ මොකක්ද. මෙ නිදහස් ජාත්‍යන්තර වෙළදාම සීමා කිරීම මගේ. දේශීය කර්මාන්ත, දේශීය වෙළදාම ශක්තිමත් කළ යුතුයි කියන සංකල්පය තමයි ආරක්ෂණවාදය කියලා අදහස් කරන්න. ත ආරක්ෂණවාදය කියන්නේ නිදහස් වෙළදාම යම්කිසි තරමකට සීමා කරලා ඒ ඔස්සේ දේශීය කර්මාන්ත, දේශීය වෙළදාම දේශීය ආයෝජකයෝ ආරක්ෂා කළ යුතුයි කෙන සංකල්පයයි ආරක්ෂණවාදය කියලා අපි අදහස් කරන්න. සංවර්ධනය වෙෙමිින් පවතින රටවල් වගේම සංවර්දිත රටවලුත් මේ සආරක්ෂණ ක්‍රියා මාර්ග නතා ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කරනවා. තො සංවර්ධනය වෙමින් පවතින රටවල්, තම රටේ ලාබස්්‍රමය පාවිච්චි කරලා නිෂ්පාදනය කරන බහණන්ඩ සංවර්දිත රටවල්වල, වැඩි තරඟකාරිත්වයකින් අලවි කරනු. ඒ සංවරදිත රටවල් අ සංවරධනය වෙමින් පවතින රටවල්වලින් ආනයනය කරන බහන්්ඩ සීමමාකිරීමට යම්ප්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඒ වගේම සංවර්දිත රටවල් විසින් ඉතාම දියුණුතාක්ෂණය භාවිතා කරලා එ වගේ ලෝක ජාත්‍යන්තර විශේසී කරන යටතේ බහණ්ඩ නිෂ්පාදනය කරලා සංවර්ධනය වෙමින් පවතින රටවල්වල තරඟකාරී විදිහට ඒ බහන්්ඩ අලවි කරනු. සංවරධනය වෙමින් පවතින් රටවල් අ සංවරදිත රටවල්වලින් ආනයනය කරන බහන්්ඩ සීමමාකිරීමට. විසේසිෙන් දේශීය කර්මාන්තා ආරක්ෂා කර ගැනීමට ඒ සංවර්දනය වෙමින් පවතින් රටවල් ආනයන සීමමාකිරීමට යම්යම් ප්‍රතිපත්තිමේ ක්‍රියාමාර්ග ගන්නවා. දැන් අපි බලමු මේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග මොනවද. දරුවනේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග ප්‍රධහන කා්ඩ දෙකට අපිට වෙන් කරන්න පුළුවන් එකක් තමයි තීරුබදු ක්‍රියා මාර්ග. ඉළඟට තීරු බදු නොවන ක්‍රියාමාර්ග, තීරුබදු ක්‍රියාමාර්ග, තීරු බදු නොවෙන ක්‍රියාමාර්ග. අපි බලමු තීරුබදු ක්‍රියාමාර්ග මොනවාද. ප්‍රදහන වසෙන් තීරු බදු ක්‍රියාමාර්ග දෙකක් තියනවා. එකක් තමයි ආන එන තීරුබදු පැනවීම. අනිත් එක තමයි අප එයන තීරුබදු පැනවීම. මොනොද මේ තීරුබදු කියන්නේ දැ ආන එන තීරුබදු කියන්නේ විදේශ රටවලින් මේ රටට බහණ්ඩ ආනයනය කරනකොට අයකර තීරුබදු. න එන තරු බදු කියන්නේ අපේරටේ නිෂ්පාදනය කරන බහන්්ඩ විදේශ වෙලඳපොලට අලවිකරනකොට අයකරන තීරු බදු. එතකොට ආනයනමත තීරු බදු පැනවීම තුළින්, ආනයනය කරන බණ්ඩ වලට තීරු බදු පැවීම තුළින් බලාපොරොත් වෙන දේශීය කරමාන්ත ආරක්සා කර ගැනීම. ගේ අපනයනේ කරන බහන්ඩ වලට තීරු බදු පැනවීම මගින් බලාපොරොත්තු වෙන්නේ ඒය අපනයනය කරන බහන්්ඩ අධහිරිමත් කරලා දේශීය පරිභෝජනයට අවශ්‍ය කරන බහන්්ඩ සුළබතාවයකින් ලබාගැනීමට පරිසරය. දේශීය වෙළඳ පොළේ බහන්්ඩ සුලභතාවයක් ඇතිකිරීම. අපන එන සීමා කරලා දේශීය වෙළඳ පොළ තුළ බහන්්ඩ සුලතාවයක් ඇතිකිරීම. තමයි අපන එන තීරුබදු පැනවීම බලාපොත්තුව. ඉඟට මේ තීරුබදු ආන එන තීරු බදු අයකරන ස්ොරූපකීපත් තියනවා. එකක් තමයි ඒක තීරු බඳදු පනවනවා. එවගේම වටිනාකම මත තීරු බඳදු පණවනවා. ඒක තීරු බදු කියන්නේ බහන්ඩ ඒකයක් ආනයනය කරන ගොට නිශ්චිත තීරු බද්දක් අය කරනවා. දාහරන සැමන්් ටින් එකක් ආනයනය කරන ගොට රුපියල් විස්ස තීරුබදක් අයරන. ටින් දෙකානායනෙකළ තුෘපියල් හතලිහ තීරුබද්ද. සැමටින් තුනා නාායනය කළ තුෘපියල් හැටක තීරු බද්දක් අයකරනු ඇැමට ටිනාකම මත දැ මෝටරතවාහන ආනායනය කරනකොට එම මෝටරතවාහනේ වටිනාකම මත යම් ප්‍රතිසතයක්යට විසිපහක් වෝ සයට පණහක් වැනි තීරුබදු අය කරනවා. හොඳ ඒ දරුවනේ අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනයන බහණ්ඩයකට තීරුබදු පැනෙවූ හම ඇතිවෙන ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳ. මේ ප්‍රතිවිපාක ගණනාවක් අපිට මේ අයටතේ කතා කරන්න පුළහාන්. අපි දන ආනයනය කරන බහන්්ඩයට තීරු බද්දක්කයි කරපු හාම්. ආන එන බහන්්ඩ මිල ඉහල යනු. එහෙනම් පලවෙනි ප්‍රතිවිපාකය තමයි තීරු බද්ධෙන් පස්සේ ආන එන බහන්්ඩේ මල ඉහල යනු. ආනයින බහ්ඩේ මිල ඉහලයාමත් සමගම මේරටේ නිෂ්පාදනය කරන බහන්්ඩයක් ඒහා සාපේක්ෂ වැඩි මිලකට විකුණ ගණ්ඩ අවස්ථාව ලැබෙනවා ඒ ඇන දේශීය නිෂ්පාතිතයේ ිල ඉහලයායන. වගේම දේශය නිෂ්පාතිත මිඉහිහලයාම ආනයයින හන්ඩ මිලඉහිහලයාම නිසා දේශීය වසෙන් කරන පරිභෝජන ප්‍රමාණය පහලයානො. දේශීය වසෙන් කරන පරිභෝජන ප්‍රමාණය පහලයනෝ. එත එක්කම ආනයනය කරන ඒකක ප්‍රමාණය පහලයයාමකොත් සිද්ධවෙන්නට පුළහන්. තීරු දෙන් පස්සේ ආනයනය කරන ඒකක ප්‍රමාණය පෙරට වඩා අඩුවෙනෝ. වගේම රජේට තීරු බදවාදායමක් ලැබෙන්න්නට පටන්ගන්නවා. ඒක්කම, සමාජයට ලැබෙන සුභසාධනය. පහලයාමක් සිද්ධ වෙන. එතො දැන් දරුවන්ට පුළුවන් මේ ආනයන බහණ්ඩේ මත තීරුබදු පැනවීමක්. නිසා ඇතිවෙන ආර්ථික ප්‍රතිවිපාක මොනෝද කියල පෙළ ගස්සන්. මොනෝධාර්ථික ප්‍රතිවිපාක එක තීරුබදු පැනවීමෙන් පස්සේ ආනයින බහණ්ඩේ මල ඉහලයනෝ. එවගේ දේශීය ා දේශීය නිවශය නිෂ්පාදනය කරන බහණ්ඩේ මිල ඉහලයාම නිසා දේශීය නිෂ්පාදකයෝ ඒ නිෂ්පාදනය ඉහලදානො. එත් එක්කම දේශීය පරිභෝජනය පහලයාමක් සිද්ධ වෙනවා. දේශීය පරිභෝජනය අඩුකිරීමක් මිලවැඩි වෙනකොට යනතම පරිභෝජනය කරන ප්‍රමාණය පහලදමනවා. එත් එකම ආනයනය කරන ප්‍රමාණය පෙරට වඩා පහළදානො. ආන එන බහන්ඩේ මිලවැඩි වෙනකොට ආනයනය කරන ප්‍රමාණය අඩු කරනවා. රජයට ලැබෙන තීරුබදවා රජයට තීරුබදවාදයමක් ලබෙන්නට පටන්ගන්න. එත් එක්කම සමාජ සුභසාධනය පහලයාමක් සිද්ධ වෙන. දැන් දරුවනේ අපි බලමුූ, මේ ආන එන බහන්ඩට තීරුබදු පැනෙව්හම ඔය කියපුූ ප්‍රතිවිපාක ප්‍රස්ථාර සටහනක් මගින් කොහොමදා පි පෙන්න්නම්. දවට පෙනෙනව ඇති ඔ ප්‍රස්ථාර සටහනේ ඉහල සිට පහලට බෑවුම් වෙන ඉල්ලුම් වක්තයක් පෙන්නුම් කරනවා. ඒ දේශීය බහණ්ඩේට තිබෙන දේශීය ඉල්ලුම මේ බහණ්ඩය සඳහා මේ වෙළඳ පොල තුළ තිබෙන දේශීය ඉල්ලුම එවගේම වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ඉහලට නගිර ඒකාවක්ති වෙන. එක තමයි දේශීය සැපයුම් වක්‍රේ. තකොට පහලට බැවම් වෙන්නේ මේරටේ ඉල්ලුම් වක්්‍රේ, දේසිීය ඉල්ලුම් වක්්‍රේ. පහළසිට ඉහලට නගින්නේ දේශය සැපියුම් වක්්‍රේ.ඉළඟට ඔබට පෙනෙනව ඇති මේ ප්‍රමාණක්සයට තිරක්සක්සට සමාන්තරරේකාවා. ඒ ලෝක වෙළඳ පොලින් බහණ්ඩ ආනයනය කරලා මේ රටට සපයන ආනයන සැපියුම් වක්්‍රේ තමයි ඒ තිරක්සක්සේයට සමාන්තරව තියෙන්. දැවබට පෙනෙනවා මේ බහන්්ඩේ මිල ලෝක වෙළඳ පොලේ රුපියල් විස්සයි. ට පේනවා මේ බහන්්ඩය පේහෙතම යෝගට් එකක් නම් ඒ යෝගට් එක ලෝක වෙලද පොලෙන්ග මලදීගන්න පුළුව රුපියල් විස්ස බැගි. එතකොට රුපියල් විස්ස බැගිං රට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ආනයනය කරන්න පුළුවන් සීක් ගෙනවත් එකක් විස්සයි. එවගේම දෙසීයක් ගෙනවත් එකක් විස්්සයි. හාරසීක් ගෙනවත් එකක් විස්සයි. එතකොටද දෙී බැගින් අශ්‍ය ප්‍රමාණය ආනායනය කරන්න පුළුවන්. දැවට පෙනෙනවා රුපියල් විස්ස බැගින් මේ රටේ පරිභෝජනය කරන්න මේ රටේ ඉල්ලුම් කරන්නේ එක හාරසීයයි. තකො මේ රටේ පරි ෝජනය දේසිය ඉල්ල මේඒක හාරසීය. ඒත එක්කම රුපියල් විස්සබැගින් අපේරටේ නිෂ්ානය කරන ඒකක සීයයි. දැදර මේ බහන්්ඩේට මේ ආනයනය කරන යෝගට් එක කියන මේ බහන්්ඩේට අපි ආනයන තීරු බද්දක් ආණඩු විසින් අයකරනවා. රපියල් දහයක ඒක තීරු බද්දක්යරනවා. එතකො රුපියල් විස්්සයි තීරු බද් අය කරන්න පෙරලෝක වෙළඳ පොලේමිල ඒ හණ්ඩේ රුපියල් දහයක තීරු දක් අයකරපුහම බහණ්ඩෙමිල විස්සේන්දලා තිහදක්වා ඉහිහලයා. ර ෙමටන්ගත් නා අයින සැපියුම් වක්ක්‍රියයා. එකක් ගෙනවත් තිහායි සියක් ගෙනවත් එකක් තිහායි පන්සීයක්ක් ගෙනවත් එකක් තිහා. තුොර තිහගාන ආනයින සැපියුම් වක්්‍රේ. එතුරො මාන එන සැපියුම් වක්්‍රයයි දේසිය ඉල්ලම්මක්්‍රය චේදනය වෙන ස්ථානය අනුව ඔබට පේනවා දේශීය පරිභෝජනය නැත්තන් දේසිය ඉල්ලම් කන ප්‍රමාණය ඒක තුන් සීයයි. අපි රටේ නිෂ්පාදනය කරන ප්‍රමාණය පෙරට වැඩ දැ වැඩි වෙලා නි්ානය කලේ සීයයිරුපියල් විස්්සබැගින් මිලවැඩිවීම නිසාදේශය නි්පාදකයක් දහරිමත්වෙලා දේීය නි්පාදනය වැඩිවෙලතියෙන ඒක දසීය දක්වා. එතොට කලින් ආනයනය කළ ප්‍රමාණය ඒ හාර සීයේ දල සීය දක්වා. වෙළඳපොලේ විකුණුණේ හරසීයයි. අපේ රටේ නි්පාදනය කලා සීයයි එනම් ආනායනය කරන්න තුන් සීයයි.න තීරුබද්දෙන් පස්සේ වෙලඳපොලේ. මිනිසු පරිභෝජනය කරන්න එකක තුන් සීයයි. අපේ රටේ නිෂ්පාදනය කරන දෙසීය. එනම් තුන් සීයි දෙසී අතර පරතරේකක සීයයි අපි පිටරටකින් ආනායනය කරන්න. දැවට පෙනවා ඒ ටිකම මේ වගුවක් ආකාරයෙන් ඉදිරිපත් කළ තියෙනවා තීරු බදු අය කරන්න පෙර තිබි්ච තත්වය හා තීරු බද අය කළට පසු තිබිච්ච තත්ත්වය. දවට පේවා තීරු බදදු අය කරන්න ඉස්සල්ලා. ඒ බහන්්ඩේ ආනය එන බහන්්ෙමිල ඇත්තන් දේශී වසෙන් නි්පාදනය කළ හණ්ඩිල රුපියල් විස්ස බදූ පැනවීමෙන් පස්සේ එම බහන්ඩේම රපියල් තිහ දක්වා මල වැඩීම ක් සිද්ද වුණ. එවගගේම දේසිය ඉල්ලුම් කළ ප්‍රමාණ, දේසිය පරිභෝජනය, තීරුබදු පනවන් ිස්සල්ල පරිභෝජනය හාරසසියයි තීරු බදු පැෙනවට පස්සෙ පරිභෝජනය තුන් සීය දක්වාඩුවුණ. ගේම දේීය නි්ානය කළ ප්‍රමාණය තීරු දදු අය කරට පෙරඒ එකක සීයයි, තීරු ද අයි කලාට පස්ස ඒක දෙසීයයි. ආනයිනය කළ ප්‍රමාණය තීරුබදු පැනවීමට පෙර ඒක තුන් සීයයි, තීරුබදු පැනීමට පස්සේ ඒක සීය දක්වා අඩ වෙලා තියනවා. ඉතා වැදගත් සංකල්පයක් තියෙනවා පාරිභෝගික අතිරික්තය. ඇැ මේ දරූ බලන්ඩ පෙරු සටහන දිහ බැලුවත් ඔබට පේනවා ප්‍රස්ථාර සටහන රූප සටහන අනුව පාරිබෝගික අතිරික්තය ය ඉල්ලු වක්වයට පහලින්. වගේම ආන එයින සැපියම් වක්්‍රයට ඉහලින් තිබෙන ඒ ත්‍රිකෝණේ වර්ගඵලේ. එතුකඩ තීරු බදු අයකරන්ඩ පෙර පාරිභෝගික අතිරික්තය AABEF කියන ත්‍රිකෝණය වර්ගඵලයෙන් නිරූපනය වෙන. මොකදදේක තීරු බදු පනවන්නට පෙර පාරිභෝගික අතරික්ය. මොකදේ අතිරික්තයේ දක්වෙන ප්‍රදේශය AABEF. තිරුතු පැනවට පස්සේ ඔබට පේවා පාරිභෝගික ආතිරික්තය අඩුුවෙනවා. ඇයි පෙරමිල විස්්සයි, පසුමිල රුපියල් තිහායි එහමනං පාරිභෝගි කාාතිරික්තේ දැන් රුපියල් තිහෙෙන් ඉහල කොටස. එනම් ඒ. B කියන ත්‍රිකෝණයට සීම වෙනවා, පාරිභෝගික අතිරික්තය තීරුබතු පැනෙවට පස්සේ. එනිසා ඔබට පෙනෙනවා සමාජ සුභසාධනය යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙනවා. පෙරරූප සරහනට අවධානය යොමු කරඩ දරුවනේ. ඔබට පේනවා පෙරපාරිභෝගික අතිරිීක්තය මොකදදABEF. නත් තීරු බද්දයෙන් පස්ස පාරිභෝගික අතිරරික්තය AB පමණයි. එනම් තීරු තු පැනවීම නිසා පාරිභෝගික අතතිරික්තය අඩු වෙලාතියෙනවා. අවර ප්‍රමාණයකින් ද. ඔබට පේනවා CEDEF කියන ත්‍රපී සියමක ප්‍රමාණයකින් පාරිභූගික ආතිරික්තය අඩුවුුණ. ඒ අඩු වෙච්ච පාරිභූගි කාාතිරික්තේම ත්‍රපී සයමින් ඔබට පෙනවා C කියන කොටස දැන් නිෂ්පාදකයට ලැබෙනවා නිෂ්පාධනා අතරික්තය වැඩිවීමක් ලෙස.ඒවගේම CCDE කියන කොටස. ආණ්ඩුවට ලැබෙනවා තීරු බදුවාදායමක්, රජයේ බදවාදායමක් ලෙස. අහිමිවෙච්ච පාරිභෝගික අතරික්තයෙන් ඊ කියන කොටස ලැබෙනවා රජයට. ඒ වගේම ඩ සහ F කියන ප්‍රමාණය කාටවත් නොලබී යනවා පාරිභෝගිකයටත් නෑ ඔහුගේ අතරික්තය අඩුනා පාරිභෝගකයටත් නෑ ඒවගේම නිශ්පාධකයාට ඒ කොට සැලැබෙන්න්නෙත් නෑ ආණ්ඩුවට තීරු බදු විදියට ලැබෙන්න්නෙත් නෑ සමාජයටම අහිමිවෙච්චා අතිරික්තය ඔබට පේනවා ඩ සහ. කියන කුඩාත්‍රිකෝණ දෙකින් නිරූපණය කරනවා. එම නම් දරුවනය අපි කතා කළේ ඔය ආනයින බහන්්ඩයකට තීරුබදු පැනවීම නිසා ඒ ආර්ථිකය තුළ ඇතිවෙන ප්‍රතිවිපාක පිළිබඳව. හොඳයි දරුවනේ දැන් අපි බලමු ආනයන තීරුබදු සහ නාමි ආරක්ෂණ අනුපාතිකය කියනෙ මොකක්ද කියලා. දැන් ආනයන බහන්්ඩේකට තීරුබදු පැනෙව්වහම, ඒ ආන එන බහණ්ඩේ මිල ඉහලයාම ඔස්සේ දේසීය බහන්්ඩ ඒත් ිල ඉහල යනු. දානයනය කරන අපි එහෙතුම සඩිකිලෝවකට තීරු බද්දක් පැනෙවොත්. එ ආන එන සීඩිලෝය ආනයනය කරන සීනිිකිලෝය එකේ ිල ඉහල යන. එතකොට දේීය වසෙන් සීණ නි්පාදනය කරන නිෂ්පාදකයටත් තමන් නිෂ්පාදනය කරන සීණිකිලෝවේ මල වැඩිකිරීමේ ශක්තියක් හැකියාවක් ලැබෙනෝ. ත්‍රාණයන බහන්ඩේ මත, ුබදු පැනෙූහම. ආන එන්න බහණ්ඩේ මිල ඉහලයාම ඔස්සේ දේශීය නිෂ්පාතිකයාට ලැබෙන ආරක්ෂාවේ ප්‍රමාණය තමයි නාමික ආරක්ෂණය කියලා අපි හඳුන්වන්. තර මේ නාමික ආරක්ෂණය මිනුම් කිරීමට අපි නාමික ආරක්ෂණ අනුපාතිකය කියන සංකල්පය පැහැදිලි කරනවා. අපි දැ ඊළඟට බලඩ ඕන දරුවනේ නාමි ආරක්ෂණ අනුපාතිකය කියන මොකක්ද. මොකද නාික ආරක්ෂණ අනුපාතිකය කිය. ආනයනය කරන බහන්ඩයට තීරුබද්දක් පැනෙව්ූහාම ආන එන බහන්්ඩේ මිල ඉහලයාම ඒ හරහා දේශීය නිෂ්පාදනය මිල ඉහලයාම මගින් දේශීය නිෂ්පාදකයාට ලැබෙන ආරක්ෂාවේ ප්‍රමාණය ප්‍රතිසතයක් විදිහට මිනුම් කොට දැක්වීම නාමි කාරක්ෂණ අනුපාතිකය කියලා හඳුන් වනම්. මොකද නාමි කාරක්ෂණය අනුපාතිකය කියන්නේ ආනයනය කරන බහන්්ඩයට තීරු බද්ද පනවන. ්‍රාණය බහ්ඩේ මිලඉහලයනො. ඒ ඔ සේ දේශීය නිෂ්පාදනය මලත් ඉහල දමන්නට දේශීය නිෂ්පාදකයට හැකි වෙන. එතකොට මේ දේසීය බහණ්ඩේ මිල ඉහලයාම මගින් දේශීය නිෂ්පාදකයාට ලැබෙන ආරක්ෂණය ප්‍රතිසතයක් විදිහට මිනුම් කළොත් එය නාමිකාරක්ෂණ අනුපාතිකේ කියල හඳුන් වනෝ. තර මේ නාමි ආරක්ෂණ අනුපාතිකේ ගණනය කරන්නේ ආනයනය කරන බහන්ඩේට තීරු බද්ධ පැනෙවවාට පස්සේ, දේසිය බහණ්ඩයේ මිල ඉහලගිහින්. එ මල ඉහලගිහින් දේශීය බහන්ඩේ මිලත් ආනයනයළ හ් දේශීය මලත් අතර අනුපාතිකයක් විදිහට දැක්වීමෙන් තමයි නාමි කාරක්ෂණ අනුපාතිකය ගණන් කරන්න. ඔබ පැහැදිලිරගත්තොත් ආනයනය කරන බහන්්ඩයට තීරු බද්ධ පැනවවට පස්සේ ආනයින්ඩ බහන්්ඩේ මල ඉහලයයාන. වගේ දේශීය වසේ නිෂ්පාදනය කරන බහන්්ඩේ දේශීය මල වැඩි වෙනවා. ත්‍රාණයන තීරුබද්දෙන් පස්සේ දේශීය බහන්්ඩේ මි ආන එන තීරුබදදෙන් පස්සේ, ආන එන බහණ්ඩේ දේශීය මිලෙහි ප්‍රතිසතයක් විදිහට දැක්වීමෙන් තමයි නාමිකා රක්ෂනානු පාතිකය අපි ගණනය කරන්න. ඔබට තිරේ දිස්වෙනවා එය ගණනය කරන ආකාරය. තීරුබද්දෙන් පසු දේශීය නිෂ්පාදිිතයේ මිල බෙදීම, බද්දෙන් පස්සේ ආනයන බහණ්ඩේ දේසීය මල ගුණකිරීම සීය. හොඳයි තැන් අපි බලඩෝන මේ ආනයන තීරුබදු සහ සපලාරක්ෂණය කියන සංකල්පය පිළිබඳ. අපි කතා කළේ කලින් තීරුබදු පැනවීමට සහ නාමිකාරක්ෂණය පිළිබඳ. අපි දන්නවා අපි පිටරටින් ආනයනය කරන බහන්්ඩයට සීයට ප්‍රතිශතයක්ෂනය සීයට විසි පහක හෝ, සීයට තිහක හෝ, රු බද්දක් පැනෙ වහම. ආනයින බහණ්ඩේ මිලඉහලයාම ඔස්සේ. දේශීය නිෂ්පාදකයාට ඒ නාමික තීරුබදූ අනුපාතිකයේ ප්‍රතිසතයට ගැලපෙන නාමිකාරක්සනයක් ලැබෙනවා. නිදසුනක් විදිහට ආනයිනය කරන බහන්්ඩයට ආනයිනය කරන හාල්කිලෝවකට සීයට විසි පහක තීරු බද්දක් අයකලොත්. ියයට පණහක තීරුබද්දක් අයිලොත් දේ සීය සහල් නිෂ්පාදකයට සීයට පණහකට ආසන්න තන් සීයට පණහක නාමි කාරක්ෂණයක් ලැබෙනෝ. නමුත් මේ දේශීය නිෂ්පාදනය බිහිකිරීමට අපි විදේශ රටවලින් ආනයනය කරන යෙදවුම් පාවිච්චි කරනු. එතකොට ඒ යදවුම් නිසා ඒ යෙදවුම්වලටත් ඇතැම්මිට තීරු බදදු පනවන්නට පුළහා. අපි හෙත ආනයනය කන හාල් කිලෝව එකකට සීයටට පනහ තීරු බදක් අයි කරන ර සහ ෂ්පාදනය කරන පිටින් ආනායයේනේ කරන රසසායන ද්‍රව වෙන්න පුළුවහා ඒමනැත්තම් පොහො වර්ග වෙන්න පුළුවන් ඒවටත් ඇතැ මිට තීරු බද අයකන්න. ඒ වට අය කන ීරු ද සීයටට හයක්නං අපි දන්නවා ආනයනේ කරන නිමි හන්්ඩේට අය කරනතීරු බද්ධට ඒ සමාන ආරක්ෂණයක් අර යෙදඋම්වලටත් තීරු බදු පැනවීම නිසා දේශීය නිෂ්පාධිකයාට ලැබෙන්න. ආනයින කරන හන්්ඩේට සීට නහ තීරු ද ක් කා කලොත්. ඒ හා දේශීය නිෂ්පාදනය බිහිකරන්් ආනයනය කරන අමුද්‍රභ වලට සියට දහයික තීරු බද්ධ කයිකලෝත් දේශීය නිෂ්පාදකයාට ලැබෙන සපලාරක්ෂණය නාමිකාරක්ෂණයට වඩා වෙනස්සෙනවා. එනිසා පී සැබෑවසෙන් දේශීය නිෂ්පාදකයාට ලැබෙන ආරක්ෂණය ප්‍රමාණය මිනුම්කිරීමට නාමිකාරක්ෂණයට වඩා ශක්තිමත් ආරක්ෂණයක් සපලාරක්සන අනුපාතිකය කියලා ගණනය කිරීමක් කරනවා. ගටඩි සාකචා කරන්න ලාපරොත්තු වඉ දරුවනේ සප ආරක්ෂණ අනුපාතිකය පිබඳ. මොකද සපලා රක්ෂණ අනුපාතිකය කියන්. අපි දන්නවා ආනයින බහන්ඩේට තීරුබද පැනවීම. නිසා දේශීය නිෂ්පාදකයාට ලැබෙන ආරක්ෂාව සපලවසල් ලැබෙන ආරක්ෂාව මිනුම් කරන්නේ. තීරු බදු පැනෙව්වට පස්සේ දේශීය නිෂ්පාධිතයේ එකතු කලාගය කොපමණ ප්‍රමාණයකින් වැඩිවුනාද කියන ඒ සංකල්පේ මුල් කරගෙන. අපි හෙන සපලාරක්ෂණ අනුපාතිකේ ගණනය කරනකොට පදනම් කරගන්නේ තීරුබදු පැනවීමට පෙර දේශීය නිෂ්පාදකයාට ලැබෙන එකතු කලාගේ සහ තීරු බදු පැනෙව්වාට පසු දේශීය නිෂ්පාදකයාට ලැබෙන එකතු කලා අගය, ප්‍රති සත්තිකව සෙන් කොපමන වැඩි වුනාද කියන එක තමයි සපල ආරක්ෂනා අනුපාතිකය කියලා අදහස් කරන්න. ඉතා නිවරදිවකිව්වොත් සංශිප්තව කිව්වොත් දරුවනේ සපල ආරක්ෂණ අනුපාතිකය කියන්නේ නිර්බාධවෙලදාම යටතේ දේශීය නිෂ්පාදකයාට ලැබෙන එකතු කලාගයක්ත්. එවගේම තීරුබදු පැනෙව්වාට පසු දේශීය නිෂ්පාදකයාට ලැබෙන එකතු කලාගයත් අත්තර වෙනස, නිර්ාද වෙලදාම යටතේ, දේශීය නිෂ්පාදකයාට ලැබෙන එකතු කලා අගයේ ප්‍රතිසතයක් විදිහට දැක්වීම සපල ආරක්ෂණ අනුපාතිකය කියලා අපිට හඳුන්වන්නට කුළුහා. දර සපල ආරක්ෂණ අනුපාතික කියනෙ මොකක්ද නිර්වාාධ වෙළදාම යටතේ, දේශීය නිෂ්පාදකයාට ලැබෙන එකතු කලාගයක්. එවගේම තීරුබදු පැනවීමෙන් අනතුරුව, දේශීය නිෂ්පාදකයාට ලැබෙන එකතු කලාගයක් අතර වෙනස. තීරුබදු පැනවීමට පෙරේ ැන නිර්වාාධ වලදාමේ යටතේ දේශීය නිෂ්පාධකයාට ලැබෙන එකතු කළ අගයේ ප්‍රතිසතයක් පවිදිහට ඉදිරිපත් කරනවා. එක තමයි ගණනය කළ තියෙනඔට තිරේ දිස් වෙනවා සපල ආරක්‍ෂණ අනුපාතිකය සමානයි වී එක අඩුීම වී බින්දුව බෙදීම වී බින්දුව වැඩිකිරීම සීය. දරුවනේ වී එක කියලා දහස් කරන්නේ තීරුබදු පැනවීමෙන් පස්සේ දේශීය නිෂ්පාධිකයාට ලැබෙන එකතු කලා අග. වී බිඳුව කියලා අදහස් කරන්නේ තීරුබදු පැනවීමට පෙරදේශීය නිෂ්පාධකයාට ලැබෙන එකතු කලාගේ. නැවතමතක් කලොත් ව එක කියන්නේ තීරුබදු පැනෙව්වට පස්සේ දේශීය නිෂ්පාධිකයාට ලැබෙන එකතු කලාගේ. බිින්දුව කියලා කියන්නේ තීරුබදූ පැනවීමට පෙර දේශීය නිෂ්පාදකයාට ලැබිච්ච එකතු කලාගේ. දැ දරුවනය පීළඟට බලාපොරොත්තුවෙනවා මේ නිදසුනක් මගින් පැහැදිලි කරගන්න. දැවට පෙනෙනවා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ආනයනය කරනවා විදුලි බල්බයක් රුපියල් හාරසීය බැගින්. ඉන්දියාවෙන් එන්න නවා විදුලි බල්බයක් රුපියල් හාරසීය බැගගේ. එතවට මේ රටත් විදුලි බල්බ නි්පාදන කරන. ආනයනය කරන බහණ්ඩේ වගේම අපේ රටෙත් විදුලි බල්බ නි්පාදනය කරනවා එතකොට ආනයනය කරන විදුලි බල්බේ රුපියල් හරසීයනං මේ රටේ නිෂ්පාදනය කරන විදුලි බල්පයත් එම මිලටම රුපියල් හාරසීයටම දේශීය වෙලඳ කොළේ විකුණන්න පුළුවන්. ඉලඟට මේ විදුලි බල්බේ නිෂ්පාදනය කරන්න අපි විදේශ රටවලින් අමුතරවෙනත්නන් යද වූමානායනය කරන රුපියල් තුම් සීයක් වටන. එතකොට අපේ දේශීය නිෂ්පාධිතයෙන් අපි එක තු කල්ල තියෙන්නේ බල්බයේ මිල රුපියල් හාර සීයයි ඒ නිපදවීමට පිටදටින් ආනයනය කරනවා රුපියල් තුන්සීයක අමුද්‍රව්‍ය අපි එක තු කල්ල තියෙන හාරසීය අඩුකිරීම තුන් සීය රුපියල් සීයි. අපේ රත තුළ එකතු කළේ රුපියල් සීයයි. ඇයි ආනයන විදුි බල්බය රුපියල් හාර සීයයි. එ නිසා පේ රටේ හදන විදුල් බල්බය හාරසීයට අලවි කරන්න පුළ හා. හාරසීයක් පටින විදුලිබල්බේ නිපදවන්න අපි පිටරටින්ං ආනායයේනය කන රපියල් තුන් සීයක් වටින අමුද්‍රව්‍ය යෙදවුම්. එ අපි එකතු කලා තියෙන්නේ හාරසීයෙන් තුන්සී අඩුකරපු හාම සී අයි.ඉළඟට අපි බලනවා පිටරටින්ං ආනයනය කරන විදුලි බල්බයට සීයට විසිපහ තීරුබදක්කායි කරන. එ තරුබදදෙන් පස්සේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කලාග කවර ප්‍රතිසතයකින් වැඩි වුණාල්. එක තමයි සපල ආරක්ෂණ අනුපාතිකේ. ත ඔබට පේනවා තීරුබදු පැනෙවවට පස්සේ ආනයනය කරන බහන්්ඩේ විකුණන්නේ න තීරුබදු පැනවීමට පෙර ආනයනය කළ බල්බේ රුපියල් හාරසීය. එ බහණ්ඩේ වටිනාකම හාරසීය මත සීට විසිපහ තීරුබද්දක් අය කරනවා. එතකොට හාරසියන් සසිට විසිපහයකෙන් රුපියල් සීය. ආරසීයකට ගෙනාපුූ විදුලි බල්බක. ආනයිනය කළ විදුලි බල්බය දැන් ආනයනය කරන්න වෙන්නේ රුපියල් පන්සීය ගන ඇයි ඉන්දියාවෙන් ගෙන්න්න නොන ඉන්දාවට ගවන්නවොන බල්බෙට හාරසීයයි. අපේ ආ්ඩුවට ගෙනවන්නවන ීරුබද රුපියල් සීය, හාරසයෙන්න්සිට විසිපහ කැන රුපියල් සීයයි එතකොට දැන් අපේ රට ආනයනේ කළ විදුලි බල්බය අලවි කරන්ඩ වෙන්නේ රෘපියල් පන්සිීය බැගින්. එතකට දේශීය විදුලි බල්පයක් එම ිලට සමිලට විකුණන්ට ොයේකත් රුපියල් පන්සිය ගන්න විුුණන්ඩ පුළුව. එතකොට විදුලි බල්බය මේ රටේ නිපදවන්න විදේශ රටකින් ගෙන්න්නල තියෙනවා රුපියල් තුන්සීයක අමුරාාවේ. එතරවා අපේරට හද විදුල් බල්බේක විකුණන්න ුපියල් පසීයකට එය නිපද වන්න පිටරටන්ගෙන අමුද්‍රාාව වල වියදම රුපියල් තුන්සීය පන්සීයෙන් තුන්සීයක් කඩු කරපුහම දේශීය වසෙන් එක තුකලාගේ රුපියල් දෙසීයයි. ඔබට මත කඇති තීරුබදු අයකරඩ පෙර. අපේ බල්බෙ එක එක තු කලා නැත්තන් දේීය හණ්ඩ් එකතු කලාාගේ රුපිය ස. නමු තීරුදු සයට විසිපහක තීරුබදදු අයකලාට පස්සේ දේසීය බහන්ඩ එකතු කලාගේ ඔබට පේනොමේ ගණනය කිරීමේ දෙසී අයි. එතකොට තීරුබද අයකිරීමට පෙර එකතුකලාගේ C.යි තීරුබදු අයකලාට පස්සේ එකතු කලාගේ දෙසීයි. දෙසෙන් සීය අඩු කරලා. ඒ වෙනස සීය අපි පෙර එකතු කලාගේ ප්‍රතිසතයක් විදිහට දක්වනො. ඒ කියන්නේ තීරු බද්ධට පස්සේ එකතු කළ අගය කලින් එකතු කලාගේට වඩා සීයක් වැඩිවෙලා තිරෙන. එනම් සීය සීයෙන් පෙදල සීයෙන් ගුණ කළොත් අන්න සපලාරක්සන අනුපාතිකය සීයට සීයයි. හොඳයි දරුවනේ අපි දැන් කලින් සාකච්ඡා කළේ ආනයනය කරන නිමි බහණඩේයට පමණක් තීරු බද අය කරනකොට සපලා රක්සණ අනුපාතිකය තීරණය වෙන ආකාරේ. අපි සාකච්ඡා කරනවා ආනයනය කරන නිමිබහණ්ඩේ ටත්තීරු බදු අය කරනවා. එවගේ දේසීය බහණ්ඩේ නිෂ්පාදනය කිරීමට විදේ සරටකින් ආනායනය කරන යෙදවම්මලටත්තීරු බදුවා අයකරන. පැහැදිලියෝ වටහගණඩ මේ දෙකා අතර වෙනස. අපි ඉස්සල සාකච්ඡා කළේ ආනායනය කන නිමි බහන්්ඩේට පමනත්තීරු බදු අයක. ස නිෂ්පාදනය කරන බහණ්ඩට විදේශ බහන්්ඩේ නිපදවන්ට විදේසරටවලින් ආනයනය කරන යදවම්මලට තීරු බද අය කරන්නේෑ. එතකොට ඉස්සල්ල අපි කතා කලා සප ආරක්ෂන අනුපාතික අපි ගණනය කලා සපලා රක්ෂණ අනුපාතිකේ සීයට සීයයි. එකකැන දේසී එක තුකලාාගය සයට සීයයි. ඉළඟට අපිදෙන් කතා කරනවා ආනයනය කරන නිමි බහන්්ඩේටත්ස් තීරු බදදුු අය කරනවා ඒ වගේම ආනයනය කරන අමුතර්‍රව්‍ය යෙදවම්වටත් තීරුබදු අය කරන. නිමි හණ්ඩේ කැන විදුලිබල්බේකට අය කරන තීරු බද්දසීයට විසි පහයි. එවගේම අමුද්‍රව්‍ය වලට මේරටේ හදන විදුලි බල්බ එක හදන්ඩ ඒ පිට රටින් ආනයනය කරන අමුද්‍රව්‍ය වලට අයකරනවාසීයට දහයක තීරු බද්දා. එතකොට මේ බහන්්ඩ දෙකට නිමි හණ්ඩේටයි අමුද්‍රව්‍ය වලටයි දෙකටම තීරු බදව අය කරනකොට සපලාරක්ෂණනුපාතිකය කොහොමද තීරණය වෙන්. ලබට පේනවා විදුලි බල්බයේ මිල තීරු බද්ධෙන් පස්සෙ රුපියල් පන්සීයි. මිලටම ලංකාවෙ හදන විදුලි බල්බයත් අලවි කරන්න පුළහා. එකැන් රුපියල් පන්සීයකටම අපේ රටේ හදන විදුලි බලවි බල්බේ විකුණන්න පුළහා. දැන් ආනයනය කරන විදුලි බල්බේට සීයටට විසි පහක තීරුබද්දක් අයි කරනවා. හෙදර එකේ ආනයනය කරන බහන්ඩේ මිල තමයි රුපියල් පන්සීය. එඟට ආනයනේ කරන යෙදඋම්මලට සීයට දහක තීරු බද්දක් අයයි කරනවා. ආනයනය කරන යෙදවුම්බල වටිනාකම රුපියල් තුම් සය. පියල්තුන් සීයක් පටින ඒ යදවුම්මලට සීයට දහයික ීරුබද්දක් අයි කරනවා. එතකොට තුන් සීයන් සීයට දහය රුපියල් තිහායි.ඒ රුපියල් තුන් සීියයට රුපියල්තිය තීරු බද එකතු කරපුහම දැන් ආනානයනය කන යදුම්මල වියදමනැත්තම් වටිනාකම රුපියල් තුන් සීිය තිහායි. එතකොට දේශීය වසේ නිෂ්පාදනය කන විදුලි බල්බ එකක රුපියල් පන්සීියකයට අපියාලවි කරන්න. එනිපදවඩ ආනායනය කන යදෝම්මල වටිනාකම තීරු දදෙන් පස්සේ තිහායි තුන් සීයි තුන් සිය तिहाයි. එතකට අපි එකතු කල්ලා තියෙන ආගය පන්සීයෙන් තුන් සියතිහ අඩුකරපුහාම එකසිිය හැත්තෑවයි. එතකොට අපි සපලාරක්ෂණ අනුපාතිකේ ගණනය කරනකොට වී එක අඩුකිරීම වී බිදුව අයි බෙදීම වී බිින්දුව කියන සමීකරණය අනුව තීරුබක්්දෙන් පස්සේ. තීරුබදු පැනවවාට පස්සේ දේශීය නිෂ්පාධිතය එකතු කලාගය කලින් දෙසීය නෙමේ දැන් එකසිිය හැත්තෑවයි. නමුත් තීරුබදදු අයයි කරන්න පෙර එකතු කලාගේ සීයි. ්‍රිකසිිය හැත්තෑාව සය අඩු කරලා වෙන සැහැත්තෑ සීයෙන් පෙදල සීයෙන් ගුණ කරපුහාම අන්න සපල ආරක්ෂ අනුපාතිකේ සීයට හැත්තෑවයි. දැවබ සංසම්ධනය කරන්න ආන එන බහන්ඩේ නිමි බහණ්ඩයට පමණ සීයටට විසිපහ තීරු බද්දක් අයිකලොත්. එකන ආනයකන යදවඋඹබට තීරු ද්දක් අයිකලේ නැත්තං සප ආරක්ෂ අනුපාතේ සීයටට සීයයි. නමුත් නිමි බහන්්ඩයට සීයට වි පාහතීරු ද්දකුත්. නයින කරන යදෝමොලට සීියට දහයික තරුබදකුත් අයිකළෝොත් සපලා රක්ෂණන අනුපාතේ සීයට හැත්තෑවයි. එන සීයට තිහකින් සපලාරක්ෂණය පහළ ගිහිල්ල තියෙනවා. දැන් මේ දරුවන්ට තිරේ පෙනෙනවා තිරේ දිශ්්‍රන ආකාරයට. නිමිබහණඩයට තීරුබදු අයකර පු හාම. සහ ආනයිනය කරන යෙදඋම්බලට තීරු බදු අය කරපු හාම සපලාරක්ෂණය අනුපාතිකය ගණනය කරන ආකාරයට. ඔබ ඉසල්ලා ඒ ගණනය කිරීම මනු අවබෝධ කරගත්තා. නිමිබහන්ඩයේ මත පමණක් තීරු බදදු අයකර පුහාම සපලාරක් සනනු පාතේ සීයට සී අයි. නමුත්දැන් නිමි බහන්ඩටත් නිමි බහන්ඩයට සීියට විසි පහක තීරු බද්දක් අයකන්. විදේසරටකින් ආනයනය කරන යෙදවුම්ඹලට සිය දහයික තරු බද්දක් අයකන් එතකට මේ ආකාර දෙකේම තීරු බදු පැනවීම. නිසා ඔබට පේනවා සපලාරක්ෂණ අනුපාතිකය සීයට හැත්තෑව දක්වා අඩු වෙලා තිය. ඇයි නිමිබහන්්ඩේ මත තීරු බද්ධ පැනෙව්වාට පස්සේ ඒ නිමිබහන්ඩේ ආනයන බහන්්ඩේ මිල රුපියල් පන්සීයයි.ඒවගේම ආනයනයකට අමුද්‍ර්‍යවල වටිනාකම තුන් සිය තිහයි. ඇයි ආනයනයකට පමුද්‍රව්‍ය. හලිින් වටිනාකම තුන් සීයයි එයට සීට දහයක තීරු බද්ධ තුන් සෙන්න්සියට දහයකැන රුපියල් තිහයි තුන් සියයත් තිහායි ආනායනය කරන අමුද්‍රවවල වටිනාකම. එතකොට නිමි බහණ්ඩේ මිල පන්සීයයි. ආනයනය කරන අමුද්‍රවිවල වටිනාකම තුන් සය තිහයි. පන්සිය තුන්සිය තිහාඩු කරපු පහම එකසි හැත්තෑවයි. තැවට පේනවා තීරු බදු පැෙනවවට පස්සේ එක තුකලාගේය එක සිය හැත්තෑවයි. පැවීමට පෙර එකතු කලාාගේ සීයි එතකොට ඒ වෙනස හැත්තෑවයි.ඒ සයෙන් බෙදල සීයෙන් ගුණ කලොත් තීරු බදු පැනෙවට පස්සේ සපලාරක්ෂණ අනුපාතිකය සීයට හැත්තෑව දක්වා පහළ බැහැල තියෙන. පෙර එකතු කලාගේ එමනැත්තම් පෙර සපලා රක්ෂණ අනුපාතය සීයට Cයි තීරුබද්දෙන් පසු නිමි බහන්ඩේටත් ආනයිනක නමුද්‍රවෙ වලටත් ඒ ආකාර දෙකේම තීරු බදු නිසා සපලාරක්ෂ අනුපාතිකය සීයට හැත්තෑවයි. යට තිහකින් සප ආරක්ෂණනු පාතිකය පහළ බැහැල තියෙනු. දැන් අපිසාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන දරුවනේ සපල ආරක්ෂණය හොඳයි කියලා ඉදිරිපත්වෙන තර්ක. සපලාආරක්ෂණයට පක්සව ඉදිරිපත්වෙන තර්ක. වගේම ඊළඟට අපිකතා කරනවා සපලා රක්ෂණයට විපක්ෂ ඉදිරිපත්වෙන තර්ක. ැ අපි බලමු සපලා ආරක්ෂණයට පක්ෂව ඉදිරිපත්වයෙන තර්ක. මොනද මේ සපලාආරක්ෂණයට, පක්ෂ විදිරිපත්වන තර්ක එකක්. ජාතිකාරක්ෂාව සඳහා සපලාරක්ෂණය ලබාද යුතුයි. ඒකැන මේ රට තුළ මේ රට දවශ්‍ය කරන බහන්ඩ මේ රටේ නිෂ්පාදනය කල්ලා ජාති ආරක්ෂාව. වගේ සමහල්ලාට ඔය අවියායුධ වගේ බහණ්ඩ ආනයනය කරන එක සීම කරන්ඩන. ජාති ආරක්ෂාව සලසඩනං ආනයනය කරන එවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන බහණ්ඩවලට ආනයන සීමමාකිරීමට යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි කියන තරකය අපට ඉස්සල්ලම පෙන්නල දෙන්න පුළුවහන්. එහළඟට ලදුරු කරමාතා ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව. අිදනවා ආනායනය කරන බහන්ඩ තීරු ද්කින් තොරව නිදහසේ ආනයනය කරන්න ඉඩ දුන්නොත්. අපේරටේ ලදරු කරමාන්ත. එකන කර්මාන්තයක මුල් අවදිය පටංගත් අවදී තියෙන කර්මාන්තවලට ආනයනය කරන බහන්ඩ සමඟ තරග කරන්න අමාරුයි. ආනයනඒ කන බහන්්ඩවල ගුණාත්මක භාවේ ඉහලයි. එවගේ මිල අඩුයි පිරිවෑ අඩුයි. නමුත් අපේ රටේ ලදුරු කර්මාන්ත තාම පර්වේෂන අත්හදා බැලීම මට්ටමේ තියන නිසා ආනයේනයකට බහන්්ඩත් එක්ක ලදරු කර්මාන්තවලට තරඟ කරන්නට ආමාරු. එනිසා ලදුරු කර්මාන්ත ආරක්ෂා කර ගන්නට නං ආනයන සීමමාකරඩ ආරක්ෂණ ක්‍රිය මාර්ග අනුගමනය කරන්න සිද්ධවරෝ. එලකට ප්‍රපතනය වැලැක්වීම. අපි දන්නවා ඇතැම් රටවල්, මේ තමන්ගේ රටේ නිෂ්පාදනය කරන බහන්්ඩ එ පිරිවෑයටත් පඩා අඩුමිලකට විදේශ රටක අලදි කරන. විදේශ වෙලඳ පොල අල්ලගන්න ඉති වැනි තත්ත්වයන්ට මුණ දෙ මුණ දෙන්නට නං අපි අපේ කර්මාන්තාරක්සා කරගන්නඒ ආනයනය කරන බහණ්ඩ සීම කරන්ඩ දේශීය කර්මාන්තාරක්සා කරගඩ මේ ආනයන ආරක්සන නැත්තන් දේශීය කර්මාන්තාරක්සා කිරීමට ආන එන සීමා කළ යුතුයි. එයත් තර්කයා. ඉට උපයමාරිගික වැදගත්කමක් තිබෙන නිෂ්පාදන ශේෂස්ත්‍ර ආරක්සා කරගන්් සුරක්ෂිත කරගඩ ආනයන සීමමා කළ යතුයි. උපයමාරික ැන අපනයින අපි දන්නවා අපේ රටේ ආර්ථිකය වර්ධනය කිරීමේ ප්‍රබල උපයමාරග දේසීය අපනයනනා. තර අපන වැනි අපනයන සක්තිමත් කරගණ්ඩ ආනයනය කරන බහන්්ඩ මත සීමා පැනවියේතුයි. විතරක්ේ දීය සේවාන යුක්තිය. විදේශරටවලින්ගේ බහන්්ඩ වලට තීරුබදු. අය කිරීමේ දේශීය කර්මාන්තවල රැකයා කරන ඒ ජනතාවගේ රැකයා ස්ථාවරත්ව ඇති කරන්න පුළුහාන්. එත් එක්කම දේශය ආර්ථිකේ විධාංගී කරනයක් ඇතිරන්න. ැ අපි දන්නවා අපේ රඩ තුළ එක කර්මාන්තයක් දෙකක් නෙමෙයි කර්මාන්ත ජාලයක් කර්මාන්ත සමූහයක් ශක්තිමත් කිරීමෙන් ආර්ථිකය විධාංගී කරණය කරන්න පුළුව. එතකො ආනයින හන්ඩ සීම කරලා දේශී ආර්ථිකය විධාංගී කරණය කිරීමට ඒ ආරක්ෂණ ක්‍රියාම ආන එන සීමා කළ ඉතුයි. ආණ්ඩුවට ආදායමක් ලබා ගැනීම. ආනයින කට බණ්ඩට තීරුබදු පැෙේ වහම්. ඒ තීරුබද වලින් රජයට ආදායමක් ලබෙන. ඒ ආදායම වැඩිකරගෙන ආණ්ඩු්‍ය ආර්ථිකේ ශක්තිමත් කරන්න ආනයින සීම කළතු ආනයින බහ්ඩෝල තර බදු පැවියතු. ඒවගේම ගෙවම් සේෂ හිගේ අඩුකරගන්, ගේෙවම්ශේෂේ ශක්තිමත් කරන්න ආන එන සීම කර්ඩෝල්. ඒ සඳහා සපලාරක්ෂණය වැදගත්යනවා. ඒවගේම ස්වම් පෝචි ආර්ථිකයා. කොමිටින්ගේ නැතුව මේ රට තුළ. හඟක් මහන්්ඩ මේ රට දවශ්‍ය දෑ මේරට තුළ නිපදවල ආර්ථිකය ස්වම්පෝෂිත කරන්ඩ ආන එන සීම කරඩ ඕන, සපල ආරක්ෂණය ක්‍රියාත්මක කරන්න්න ඕන. එත් එක්කම දේශය සම්පත් පාවිච්චිය මේ රටේ තියන තුො භාවික සම්පත් එෙමනැත්තම් මහපොළොව භූමිය යව භාවිතේ වැඩි කරඩ නං අපි දන්නවා සපල ආරක්ෂණය අවශ්‍යමයි කියල්. දැව අපි පැහැදිලි කළේ දරුවනේ ආරක්ෂණය අවශ්‍යයි කියලා ඉදිරිපත් කරන තර්ග. ජාති ආරක්ෂාවට ලදුරු කර්මාතා ආරක්ෂා කරගණඩ පොපතනේ වැලැක්වීම ඔයාදී හේතු ගණනාවක් නිසා ආරක්ෂණය අවශ්‍යයි කියලා පිට තරක ඉදිරිපත් කරන්න පුළුහා දැන් ඔබට පෙනෙනවා තිරේ දිස්වන ආකාරයට අපි ප්‍රශ්නයක් සපේල තියෙනවා සපල ආරක්ෂණයට පක්සව ඉදිරිපත්වෙන තරක කවරේද කියලා. මේ පසුගේ අවුද්දක විභාගේ දෙදස් පහලවේ අවුරුද්දෙ විභාගේ දිරිපත් වෙච්ච, ප්‍ර්ය මේ කීපවතාවක් අහල තියෙන. සපල ආරක්ෂණයට පක්සව ඉදිරිපත්වෙන තර්කමනොවත්. දර ස්සල්ල කිව්ව විදිහට සපල ආරක්ෂණයට පක්සව ඉදිරිපත්වෙන තර්ක තමයි අපි කලින්සාකච්ඡා කලළ. ඔබට පිරෙනවා ජාති ආරක්ෂාව සඳහා ලදරු කර්මාතා ආරක්ෂ කර ගැනීම. සඳහා ප්‍රපතනය වලක්වා ගැනීම සඳහා උපායමාර්ගික වැදගත්ක මක් තියෙන. දේශීය සමහලාට කුසිකාරර්මය වෙන්න පුළුවන් ඒවගේ උපායිමාර්රිික වැදගත්කමත් තියෙන නි්පාන ශේස්ත්‍ර චක්තිමත් කර ගැනීම. සඳහා එවගේම අපි කර්මාන්තවල වැඩ කරනයගේ රැකයාටික පරිසංකල්ලදීම සඳහා. එවගේම ආණ්ඩුවට ආදායමක් ලබා ගැනීම. සඳහා සපලාරක්ෂනය අවශ්‍යයි කියලා සපලාරක්ෂණයට පක්සව අපිට කරුණු ඉදිරිපත් කරන්න පුළුහා. ඉලකට දරුවනේ අපි බලාපොත්තු වෙන්නේ සාකච්ඡා කරන්ඩ ආරක්ෂණවාදයට, විපක්ෂව ඉදිරිපත්වෙන තර්ක. ගැන සපල ආරක්ෂණය ඔය ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග පැනවීම සුදුසුන් නැත කියන තර්ක. ආනයින සීම කරන එක හොඳ නෑ. විවෘත වෙළදාම තමයි හොඳ උතියාමාරග ගන්න එක සුදුසුන් නැහැයි කියලා ඉදිරිපත්වෙන තර්ක තේවැනි තර්ක කීපයක්ත් තියනවා. හලවෙනි තරක තමයි ආන එන සීමමා කර පුහාම දේශීය වෙළඳ පොල සංකෝජනය වෙන. එක රටෑ තුළේ බහන්්ඩ අලවිය සංකෝචනය වෙනවා. එනිසා මේ ආනයිනය කරන එක සීමකිරීම, තීරුබදු හෝ. තීරු බදනො වෙන ක්‍රියාමාර්ග වලින් ආනයන සීමමා කරන සුදුසු නෑ විවෘත වෙලදාම තමයි සුදුසු කියලා තර්කයක්කි ඉදිරිපත් කරන්න පුළුවහාන්. තීරුබදදු වලින් පසේ ආනයින සීම කළට පස්සේ එමනත් වෙනස් හපල ආරක්ෂණ ක්‍රියාමාර්ග නිසා වෙළඳ පොල සංකෝජනය වෙනවා. එත්ත එකම ආර්ථක වර්ධන වේගේ අඩ වෙනවා. දේසීය නිෂ්පාදනය අඩුවෙන්න පුළහාන්. එත් එක්කම ආරක්ෂණ වාදයට විපක්සව එකනේ ආරක්ෂණය සදුසු නෑඒ එක තවත්තර්කයක්ත් තමයි දේශීය නිෂ්පාදන පිරිවැඇහිහලයානො. අපි දන්නවා ආනයන කරන අමුද්‍රවිවෙලට තීරු දවායි කරපු හාම ඒ ආනයනය කරන යදවම්මල පිරිවයිහල යාමෙ දේශීය පිරිවෑ නිෂ්පාදන බියදම වැඩි වෙලා ඒ හන්ඩවල ිලහිඉහලයායනො. ඒවගේ තමයි උද්දමනයක් ඇති වෙන. නඒ කන නිමිබහන්ඩට තීරු ද්ද පැෙනෙව්වත්.ඒගේම ආනයේනෙ කන අමුදරවවලට තීරුබදු පැනෙවුවත් ඒ බහන්ඩේ මලඉහලයා මෙ පිරිවැ ඉහ ගිහින් අනි පත්ති ිල ඉහල ගිහින් රටේ උද්ධම තත්වයක් ඇතිවෙන්න පුුවන්. ඒකම හොඳ ගුණාත්මක බහන් පිටටින්ගේන හොඳ ආහාරවෙන්න පුළන් බෙත්වෙන්න පුළුවන් එ හොඳ පොත්පත්වෙන්න පුළුවන් ඒ ගුණාත්මක බහන්ඩ අපේ ජනතාවට පරිහරණය කරන්න පරිභෝජනය කරන්න තිනවස්ථාව නැතුවයන. එත් එ එකම රට තුළ අකාර්යක්ෂම කර්මාන්ත බිහි වෙන. ඇයි මේ පිට රටින් ගේන හොඳ බහන්්ඩත් එක්ක තරඟ කරන එක තරඟ කරන එක එකන එවැන් ලබා දෙන තරගය තරගය අඩු කරන්න අපි දේශීය කර්මාන්ත රට තුළ බිහි කරන්න ආන එන සීමා කරනවා. සමහල්ලාට මේ ආන එන සීමා කිරීම නිසා තමයි දේශය කර්මාන්ත පවතින්නේ. මහලාටේ ආන සීමයි වත්කලො දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන් බිඳ වැටයන. එතොන මේ අපි බලෙන් කර්මාන්ත පෙලක්. ට ගැලපෙන් ඇති අකාර්යක්ෂම ර්මාත පෙළ බලෙම්පාාවී ඇති කල්ල තියෙනවා. එක ඒකින් අදහස් කරන්නේ කාර්යක්ෂම විදිහට සම්පත් බෙදාාවෙන් කිරීමට යම් හානියක් සිද්ධ කල්ල තියෙනවා. රට තුළ කර්මාන්තාතර සම්පත්බෙන් කිරීමේ අකාර්යක්ෂමත ඇති වෙනවා ආනයන සීමාකිරීම නිසා. ඒත් එක්කම පරිවාරක පිරිවෑ ඔබ දැක්කාර රපසටහන අනුව ආනයින බහණ්ඩේමත තීරුබදු පැනේ වොහම සමහජ සුභසාධනය අඩුවෙන. ඒ සමාජ සුබසාධනය අඩුවීම තමයි පරිවාරක පිරිවෑ කියල කියන්න. එතෙක්කම මේ ආරක්ෂණවාදේ නිසා ගෝලීය සම්පත් රටවල් අතර බෙදයාමේ අක්කාරයක්ෂමතා ඇති වෙන. ඉතින් දරුවනේ අපි සාකච්ඡා කළේ ආරක්ෂණවාදයට විපක්සව ඉදිරිපත්වෙන තරක්. මනවාද ආරක්ෂණවවාදේ නිසා පිටින්ගේන බහන්ඩවල තීරුබදු පැනේවහම රටේ බහන්්ඩවල මලයි කියල යනො. එතකම දේශීයේ නි්ාදනවල පිරිවවැෑහල යන. එතකම පේරට ලද පොළොවල් සංකෝජනය වෙන. එතික වාර්ථික වර්දරයට තියන ඉඩකඩ අඩු වෙනවා. ඒත් එක්කම නි්පාදන පිරිවෑගලග යනවා. හොඳද පිටින්ගේ ගුණාත්මක හන්ට පරිහරණය කරන්න ති නවස්ථාව නැති වෙන. එත්තකම ප්‍රාටේ ගලපෙන් ඇැති ආකාරයක්ක්ෂණ කරමාන්ත කීපයක් පැනනගෙන. තොන්නොව තමයි ආරක්ෂණ වාදයට විපක්සව එක නිර්වාාද වෙලදාම සුදුසී කියලයි දිරිපත්වෙන තර්ක. හොඳ ඉදරුවනේ. ඉළඟට අපි බලාපොරොත්තු වෙන්නේ, නමවෙනි නිපනතාවය යටතේ තුන්වෙෙන නිපනතා මට්ටම සාකච්ඡා කරන්න නමය තුන නිනතාමට්ටම බෙළඳ අනුපාතිකේ ප්‍රබේද දක්වොමින්ඒ වෙළදනුපාතිකේ වෙනස්වීම හා එම වෙනස්වීමල පවිපාක සාකච්ඡා කිරීම හොඳයි අපි බලමු ඉගනුම් පල මොනවාද කියලා වෙළඳ අනුපාතිකය අර්ථදැක්වීම ළඳද අනුපාතිකේ ප්‍රබේදනම් කිරීම බහණ්ඩ වෙළධනුපාතිකය සමීකරන මගින් ප්‍රකාශ කිරීම බහන්්ඩ වෙළදනුපාතිකේ වෙනස්වීමම් ලට හේතු පැහැදිලි කිරීම බහන්්ඩ වෙළදනුපාතිකේ වෙනස්වීම් නිසා ආර්ථිකය තුළ ඇති වෙන ප්‍රතිවිපාත සාකච්ඡා කිරීම ආදායම් වෙළධනුපාතිකය අර්ථදැක්වීම ආදයම් වෙළදනුපාතිකේ සමීකරණයක් මගින් ප්‍රකාශ කිරීම වගේම එ දී තියන දත්තාශරය කරගෙන බහන්්ඩ වෙලදනුපාතිකය, ආදැම් වෙලදනු පාතිකය ගණනය කිරීම. එමනම් දරුවනේ අපි බලු විස්සල්ලම මේ හණ්ඩ වෙලදනු පාතිකේ කියැෙ මොකක්ද කියල නිර්වචනය කරග. බහන්්ඩ වෙලදනු පාතිකේ කියන්නේ අපන එන ඒකකයකින්. මිලදී ගන්නට පුළුහං. ආනයන ඒකක ප්‍රමාණය මිනුම් කළ දක්වන දර්ශකය, බහන්්ඩ වෙලදනුපාතිකය කිය හඳුන් මෙය දර්සකය අපනයින ඒකයකින් මිලදී ගන්න පුළහන් ආනයින ඒක ප්‍රමාණය කොපමනද. කියලා මිනුම් කරල දක්වන දර්සකය වෙළදනුපාතිකය. බහණ්ඩ වෙළද අනුපාතිකය කියලා හඳුරබව. එතර මේ වෙළඳ අනුපාතිකයේ ප්‍රබේද දෙකක් තියෙනවා. බෙළදා අනුපාතිකයේ ප්‍රබේද දෙකක් තියනවා. එකක් බහ්ඩ වෙලදා අනුපාතිකය අනිත් එක ආදායම් වෙළඳ අනුපාතිකය. අපි මේ සාකච්ඡා කලේ බහණ්ඩ වෙළඳ අනුපාතිකය පිළිබඳව. හඩ ලදනුපාතිකේ කියන්නේ අපඩයන ඒකකයකින් මිලදීගන්නට පුළහන් ආනයන ඒකක ප්‍රමාණය මැනදක්වන අනුපාතිකේ. ොහොම දඒක සකස් කරන්න. ලබට පේනවා බහන්ඩ වෙළදනුපාතිකේ ප්‍රතිසතය නැත්තම් වටිනාකම තීරණය වෙන්නේ කාරණක් දෙකක් මත. එකත් තමයි අපනයන ඒකකයකට ලැබෙන මිල එක අපි අපනයන මල දරසකය. ඉළඟට ආනයන ඒකයකට ගෙවන්ට සිද්ධ වෙන මල. අපියකට ක කියෙන ආනෑයින ල දරසකේ. එතර මේ කාරණනා දෙක අනුව තමයි වෙළඳ අනුපාතිකේ වටිනාකම තීරණය වෙන්නේ. ඔබට පේනවා තිරයේ වෙෙළඳ අනුපාතිකය ගණනය කරනාආකාරය. වෙළඳ අනුපාතිකේ, බහණ්ඩ වෙලඳ නුපාතිකේ. අපි නිකම්මකකිවුවත් වෙළඳ නු පාතිකේ කියල ඉන්න දහස්වෙන හ්ඩ වෙලදනු පාතිකේ. ති හණ්ඩ වෙලද අනු පාතිකේ සමයි අපනයන මලදර්සකය බෙදීම ආනයන මලදර්සකය ගුණකිරීම සීය. දැ ඔතර නිදසුනක් තියනවා . අපනයන ඒකකයක මිල රුපියල් දෙසීයයි. ආනයන ඒක කියක මිල රුපියල් හාරසීයයි එකන එක ණ්ඩයක් විදේසරට වික්කහම අපිට ලැබෙන මුදල රුපියල් දෙසීයයි.ඒවගේ එක ණ්ඩයක් ආනයනය කරන්න අපිට රුපියල් හාරසීයක් කෝන්. එතකට එක බහණ්ඩයක් අපනයිනය කළොත් ලැබෙන්නේ දෙසීයයි. එක බහණ්ඩයක් ආනයනය කරන්න හාරසීයක් ෝන් හැන එක බහන්්ඩයක් අපනයනය කල්ලා එකක්ගන්නට බෑ ඒක් අපනයිනය කළොත් අපිට ලැබෙෙනදීයයි එකක් ආනයිනය කරන්න හාරසීයයි ඕන. එහෙනං එක බහන්ඩයක් අපනයිනය කරලා ආනයිනය කරන්න පුළන් කොච්චරද. බහන්ඩ භාගයයි. තරි එකක් අපනයිනය කළොත් භාගයයි. දෙකක් අපනයිනය කළොත් එකයි. දහයක් අපනයිනය කළොත් පහයි ආනයිනය කරන්න පුළුවන්. එතර සීයක් අපනයිනය කළොත් පණහයි ආනයිනය කරන්න පුළුවන්. දී ආකාරයට අපිට බෙලඳනුපාතිකේ ගණන් කරන්න පුළුවන් අපනයින මලදර්සකයේ බදනවා ආනයින මලදර්සකයෙන් ගුණ කරනවා සීයේ. ්‍රපණයින ලදරසකේ දෙසීයයි, ආනයින මලදරසකය හාරසීයයි සීයෙන් ගුණ කර පුහාහම සීයට පණහයි වෙෙලඳ අනුපාතිකේ. ද මේකින් අදහස් කරන්නේ බහන්්ඩ මර්ත වසයෙන් අපි බැලුවොත් බහන්ඩ සීයක් පපනයිනය ක ලොත් බහන්්ඩ පනහ යානයිනේ කරන්න පුළහා. ද්‍රපිඩ මූර්ත වසයෙන් ඒක පණහත අලාභයක් පාඩුවක් තේර. වෙළ දනුපාතේ සීයට වැඩා වැඩියවුණොත් ඒක අපිට අපනයිනය කරන රට වාසිය. වෙල දනුපාතේ සීයට වැඩා අඩුවනොත්. පනනය කරන රට මූර්ත වසයෙන් අවාසියක් හිති ඔන්නඔො විදිහට තමයි වෙළඳ අනුපාතිකය ගණනය කරන්න. දැන් දරුවනේ වෙළඳ අනුපාතිකය වෙනස් වෙන ආකාරාපී සාකච්ඡා කරන්ටයි බලාපොරොත්තුවෙන්. දැවබට පේනවා තිරයේ වෙළඳ අනුපාතිකය වෙනස් වෙන ප්‍රධහනාකාර දෙකයි. මොකද්‍ය ආකාර දෙ වෙළඳ අනුපාතිකය ඉහලයාම්. වෙෙළඳ අනුපාතිකය පහලයා. වෙළඳනුපාතිකේ ඉහලයන්න පුළුවන් ගේම වෙලඳද අනුපාතිකේ පහලයන්න පුළුවන්. මතක ඇතියා ගැන දරුවනේ මම මගේ මේ කාලේ සීමිත නිසා මේ ගුවන් කාලේ මේ රූපවාහිනිි කාලේ සීමිත නිසා වෙළඳ අනුපාතිකය ඉහලයාම සහ එහි ප්‍රතිවිපාක සාකච්ඡාකන්න. ඇතුට මේ දරු ඒ අනුසාරයෙන් වෙෙලඳ අනුපාතිකය පහලයාම සහ එහි ප්‍රතිවිපාක විස්තර කරගන්න ලොබනි පුනතාවයක් ලබාගත යතුයි. අපි බලමු දරුවනේ වෙළඳ අනුපාතිකේ ඉහලයානවයි ැනමොකක්ද කද වෙළඳනුපාතිකය ඉහලයනවාකන්. අපනයන ඒකකයකින් මිලදීගන්න පුළහන් ආනයන ඒකක ප්‍රමාණය එන්ඩන්ඩ වර්ධනය වීම වෙළදනුපාතිකය ඉහලයාම කියල හඳුන් වනෝ. ලබට තිරේ දිස්වෙනවා මිඳ දහස් කරන්නේ. වෙළධනුපාතිකය ඉහලයාම කිය අදහස් කරන්නේ අපනයනය කරන ඒකකයකින් ආනයනය කරන්න පුළුවහන් ඒක ප්‍රමාණය එන්ඩඩ වැඩිවීමක් සිද්ධ වුණොත් එය වෙළඳ අනුපාතිකය, හල යාමක් කියලා පෙන්න්නන්න පුළවා. ඔබට පේනවා වර්සය දෙදස් පහ දසය දහත දහට වෙලදනුපාතිකය සයි. දෙදස් පහළේ වෙලදනුපාතිකේ දරසකැක්විතිට සයයි. දසේ වෙලදනුපාතික සිය දහයයි. දෙදස් දහතේ එකසය පහළවයි. දහටේ එකසී විස්්සයි. යාකාරයෙන් වෙලධනුපාතිකය වර්ධනයවීමක් පෙන්නුම් කරනවා. ැ හොඳයි අපිළඟට බලමු, කොහොම මේ වෙල දනුපාතිකේ හිහලයන් දබට පේනවා වෙළ නුපාතිකේ සකස් වෙන සූත්‍රේ දිහැ බැලුවොත් මේ වෙල දනුපාතිකේ වර්ධනය වෙනකාරේ ඔබටම අවබෝධ කරගන්න පුළහාන්. වෙල දනුපාතිකේ ගණන් කරන්න කොහොමද අපනයන මලදරසකය බෙදීම ආන එන මලදරසකේ ගුණකිරීම සීය. දතකොට ඔබට පේනවාන මෙයා වැඩි වඩනා. වෙලදනුපාතිකේ වැඩි වන්නනා ඉරං යටාගේ ස්ථාවරවති යෙද්දී ඉරං උඩාගේ වැඩි ඩඕ. අයින ිලදර්සකේ ස්ථාවරව තියෙද අපනයින මලදරසක ඩිව ඩ ෝත්. එහෙමනැත්තං ඉරෙන් උඩාගේ ස්ථාවරව තියදී ඉරෙ යටටාගේ කුඩාවෙඕන්. ඒයන්නේ අපනයින මලදරසිකය ස්ථාවරයි ආනයින මලදර්සකය කුඩාවෙන්න්න ඕන්. හෙමනත්තන් දෙන්නම වැඩිවෙනවනම් ඉරෙන් උඩ අගය වේගෙන් වැඩිවෙඩෝන්. ඒක කියන්නේ ආනය එන මලදර්සකය වැඩිවන වේගට වඩා වැඩිවේගේකින් අපනයන ිලදර්සකේ වැඩිවන්නඩෝඕන්. හොඳයි මේ අගයන් දෙෙම අඩුවෙනවන? ඉර උඩෙක් අඩුවෙනටත් වේගේ වඩා වැඩි වේගේකින් ඉරන් යටටෙක්ක නා අඩුුවඩෝ. ඒක කියන්නේ අපන එන මලදරසිකය අඩුුවෙන වේගේට වඩා වැඩිවේගේකින් ආන එන මිලදරසකය ඩදුවන්න ඩ මේන්න පැත්තට යන වන එකත් අපිට අවස්ථාවක් විදිර ගත්ත හැකි දෙන්න දෙපැත්තට කියැනෙ වටිනාකම්ක ඉරෙන් උඩේක්කෙන ඉර යටෙක්කෙන දෙපැත්තකට මාරුවෙන. එකක හොමද ආන එන මිදර්සකය අඩුවෙනකොට අපනයින මිලදරසකය වැඩි වෙන. ඉතින් දරුවනේ ඔය අපිසාකච්චා කළේ වෙලඳ අනුපාතිකය ඉහලයන්න පුළුවහන් ආතර. ඔයි විදන පහලයන්න පුළන් ආතර ඔට අල්පනා කරන්න පුළුව. එක්කු සලතාවේ ඇතිකරගන්න හොඳයි දරුවනේ. අප බලන්ඩෝන වෙලධ අනු පාතික හළ ගිහාම. මේ ආර්ථිකයට මොකද දෙවෙන්නේ ආර්ිකයට ඇති වෙන බලපෑම මොකද. ආර්ථිකයට ඇතිවෙන බලපෑම් කීපයක් තියෙනවා මූලික බලපෑම තමයි එක ප්‍රධාන බලපෑමක් රටේ මූර්ත ජාතික නිෂ්පාතිතයට වඩා මූර්ත ජාතිකාදෑම ඉහල නගෙනවා. ඇයි අපිද වෙලධානු පාතිකේයට ඇන්ඩ වැඩි වෙන. එත ටේ නිෂ්පාදනය කරන බහණ්ඩ ප්‍රමාණේ මූර්ත වසයෙන් රට තුළ නිපද වන බහ්ඩ ප්‍රමාණයට වඩා. රටේ ජනතාවට විදේශ වෙලදාමත් සමඟ සම්බන්ධ වෙලා පරිහරණය කරන්න පුළහම් බහණන්න ප්‍රමාණය වැඩි වෙන. අපි හිතම රටේ නිෂපාදනය කරන බහන්්ඩ ඒක දාහයි. වෙල ධනුපාතිකේ සීයට එක සිය හැට දක් පවර්ධනය වෙලා. රටේ හදන්නේ ඒක දාහයි නමුත් ඊට වැඩියෙන් පරිභෝජනය කරන්න පුළුව ඇයි රටේ හදන දාහයෙන් අපි සීයක් පිට රට දුන්නොත්. එ දෙන සීය වෙනුවට අපිට ගෙන්නුපල එක සිය හැටක්. එතකට දාහත් ැදුව සීයත් දුන්න ම සීයක් අපිට ඉතිරි වෙන දීප සීය වෙනුවට අපනයිනය කළ සීය වෙනුවට ආනයිනය කරන්න පුළුවන් ඒක එක සිය හැටා. එතකොට රටේ ජනතාවට පරිභෝජනය කරන්න පුළුවන් ්‍රාටේ නිෂ්පාදනයට වඩා වැඩිය. නිෂ්පාදනය කළේ දාහයිනං පරිහරණය කරන්න පල එක්්දා සැටා. ඇයි දාහෙෙන් සීයක් දන්න නම සීයක්කිතෙරී.ඒ සී අපනයිනය කරනවා වෙනුවට ආනයිනය කරන්න ප එකසිය හැට. එතකොට පරිහරණය කරන්න ප්‍රමාණය එක්දා සැටක් බවට පෙරලෙන. ට මර්ත නි්පාදනයට වඩා මූර්තාදායම ඉහලය. හලාන්න වෙළඳගනු මේ වාසිදාය තත්වයක් ඇතිවෙන්න පුළුවන්.ඒ ඇතිවෙන්නෙ කොහොමද අපනයන මලදරසකේ වැඩි වෙලා. ආනයන මලදරසකේ අඩුවනොත් වෙළඳානුපාතික වර්ධනය වෙනවා. අපනයනයකන පරිමාව සහ ආනයනය කන පරිමාව ස්ථාවරයි කෙලා සැලකුව. එදක හැබ ස්ථාවරයි. එනිසා සමහල්ලට මේ වෙල ධනපාතිකේ වරදයවුනත් වෙළඳගෙනමේ හිගියක් එන්න පුුව ආනායින හපනයින පරිමාවමත්. නමුත් අප ඒ දෙකේ බලපෑම නොසලකා හැරියෝත් අපනයින මිල වැඩිවෙලා ආනයිනමි අඩුවුනත් වෙලද ගිනුමේ. වාසිදාකතත්වයක් ඇතිවෙන්න පුළුව. අනිවාර සිද්ධයක් නොමයි නෙමේ නමුත් අප යම් කොන්දේසකටය අයටත් වෙළඳග නුමේ වාසියක් ඇතිවෙන්න පුළුවහන් කියලා පෙන්නල දෙන්න පුළුවන්. වලඳග නුේ වාසියක් එනකොට ගේුම් සේසලේකනේ හොඳ යහපත්වයා හිගේක් නඟඩු වෙන. අතිරික්යක් අතිරික්ත වැඩි වෙන රගේුම් සේ යහපත් වෙන. ගේෙුම් ේ හපත් වෙනකොට රටේ විදේශවත්කම්්‍රමාන් පට රයිති විදේශ විවාහර ද විදේ බැංකුතැන් පත්තු විදේශවත්කම් වැඩිවෙන්න පුළුව. විදේශවත්ක වැඩි වෙන ොට මහ ැක්ක මුදල් සැියීම වැිරන්න පුළුව වගේම මුදලේ විදේශග වර්ධනය වෙන්න පුළුවවා. ඉතින් දරුවුණණ ඔන්නව තමයි වෙලද අනුපාතිකය ඉහලයා මේ ආර්ථික ප්‍රතිවිපාක. තැන් දරුවනේ ලංකාවෙ වෙළද අනුපාතිකය දෙදස් දාහත වරසේ දහට වරසේ වෙළද අනුපාතිකය, ප්‍රමාණාත්මකව කොපමනද කියනෙක ඔබට තිරේ දිස්වෙන. දබට පෙනවා ද දාහතය වරුද්දේ වෙළද අනපාතිකය සියට එක සිය පහයිද සමහයයි. එකනේ නාමික වයෙන් අපි කිව්ොත්. යැන දලවසිෙන් ප්‍රකාශ කලොත් බහන්ඩ සීයක් පපනයනේ කළ එකිය පහ පානයිනය කරන්න පුළහන්. දෙදස් දහටේයා ෘද්දෙත් වෙළ අනුපාතිකය එක සිය පහයිද සමහයයි. ඉතා සුළු වෙන සක්විතරයි වෙළදනුපාතික වසර දෙකම බොහෝදුරට එකහා සමාන අගයා. ඉතින් දරුවනය පිසාකච්චා කේ වෙලද අනුපාතිකය එහි වෙන සීම වැඩිවීම එගේ මේ ඇසුරෙන් ඔබට අඩුවීම පිළිබඳ කරුණු තමන්ටම අවබෝධ කරගන්න පුළ හා. මකද වෙල අනුපාතිකේ පහලයා. ොකදට හේතු වැඩිවීම අවබෝධ කරගත් හමාඩුවීම අවබෝධ කරගත් දර වෙල ධනුපාතිකේ පහලයාම මේ ආර්ථික ප්‍රතිවිපාත්. හොයි ඉනකට දරුවනයා පිසාකච්ඡා කරන්නේ ආදායම් වෙලඳ අනුපාතිකේ. බහණඩ වෙලධනුපාතිකය, එළඟට ආදායම් වෙලඳ නුපාතිකේ ද මහ්ඩ වෙල දනුපාතිකේ කියන්නේ අපනයින ඒකකයකින් ආනයනය කරන්න පුළුවන් මලදීගන්න පුළහන් ආනායනයක ප්‍රමාට් ද මෙතන තියෙන්නේ ආදායම් වෙලඳ අනුපාතිකේ. දැම් ලදනු පාතිකේ කැන හන්ඩ අපනයිනය කළ ලැබෙන මුළු වටිනාකමේ. අපි ැන හ්ඩ එකක් ෙ රට අපපනයිනයරන්නේ බන්් ගනාවක් අපනයිතේ පොල් රබ නිියඳුම් කරන්ටු කෝපි ගම්ිරි කොඩක් හන්ඩ ප අපනයිනය කරන. ඒ බෙන ආදායමේ. බහන්ඩ ගනාවක් අපනයිනය කළ ලැබෙන ඒ වටිනාකමින් ආනයනය කරන්න පුළ හ බහන්ඩවෙල මූර්ත වටිනාකම ආදැම් වෙල දනු පාතිකේ කියලා අපි නිර්වචනය කරන. ත්‍රාධම් වෙල දනු පාතික ගනය කරන්නේ. ොහොමද අපනයන වටිනාතම. ඔයා ගන්න අපන එන මලදර්සකේ වැඩි කරනවා අපන එන පරිමා දරසකේ එකට ලබෙන අපන අයිනටිනාකම. එය බෙදන ආන එන මිලදර්සකයෙන් වැඩි කරනවා ගුණරවා සීයෙන් අන්න ආදැම් වෙල ධනුපාතිකේ අපිට ලබෙන. කොහොම දරුවන ආද වෙල දනපාක ගන් කරන්න ඉරෙන් ගඩතියෙන් ඕන අපන එන වටිනාකම. අපන එන වටිනාකම ලබාගන්නේ අපනයන මලදර්සකේ වැඩිකිරීම අපන එන පරිමාදරකේ. මිල පරිමමාාව වැඩකලොත්ෙන් අපනයනය කරනටිනාකම. අපනයිනගල ලබෙන වටිනාකම හන්ට ආදායයිම. එතකඩේ ඉරැ උඩ තියෙන්නේ අපනයින වටිනාකම. එය නිරූපනය කරන්නේ අපනයින මලදරසකේ ගුණකිරීමම් අපනයින පරිමා දර්සකය බෙදීම ආනයන ිලදර්සකේ. ය සීයෙන් ගුණ කරනවා. එතකොට දර්සකයක් විදිහට. එක මූර්තාගයක් විදිහට ආදෑම් වෙල දන්නුපාතිකේ ලැබෙනවා. එතකොට මේ අපනයින වටිනාකමේ ආනයන සක්්‍යතාවේ. අපනයින වටිනාකමේ ආනයින හැකියාව තීරණය වෙන්නේ ඔය කියන, දැම් ලදනුපාතිකේ තිබෙන ඒ මූලික සංක්‍රචක තුන මගේ. මනවාදී පනයින වටිනාකමේ ආනයින සක්්‍යතාවේ තීරණය වෙන්නේ අපනයින මිලදර්ශකය අපන එන පරිමාදර්ශකය එළට ආනයින මිලදර්සකේ. හොඳයි දරුවනේ එනම් අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළේ බහන්්ඩ වෙ දනුපාතිකේ ආදැම් වෙ දනුපාතිකේ. ද මේ වෙල දනුපාතිකයන්ට අදාළව මේ දරුවන්ට අපි ක්‍රියාකාර්ගමක් ලබාදීලා තියෙනවා කරන්නට. අපිදීල තියෙනවා තොරතුර කීපයක් එ තොර තුර කීපේ පාවිච්චි කරලා බහණ්ඩ වෙලදනුපාතිකය හාදැන් වෙලදනුපාතිකේ ගණනය කරන්න. ඔබට පේනවා අපනයින මිල දරසකය දීල තියෙනවා එකසී විසිපහයි අපනන පරිමාදරසකේ දීල තික සය පණහයි ආනයින මිලදරසක දී තියෙනවා දෙසීයයි. පලවෙනි ක්‍රියාකාරකම බහන්්ඩ වෙලදනුපාතිකේ ගණනය කරන්න. පොහොඳ ගණනය කරන්න දරුවන. අපනයින මිලදරසකේ බෙදීම ආනයින මලදරසකය ගුණකිරීම සීය. අපනයි ල දරසයසී. විසිපහයි බෙදනවා ආනයින ිල දරසකේ දෙසයෙන් සයෙන් ගුණ කරනවා. එතකොට ඔබට ලැබෙනවා බහන්්ඩ වෙලඳ අනුපාතිකේ. ඉළඟ ප්‍රශ්නේ, ආදයන් වෙලධනුපාතිකය ගණනය කරන්න. ඒ ගණනය කරන්න කොහොමද. අපනයින පරිමාදරසකයබ වැඩිකිරීම. අපනයින මලදරසකේ. පනයින ිලදරසකය ගුණකිරීම. අපනයින පරිමාදරසකය බෙදීම ආනයින මිලදරසකය ගුණකිරීම සීය. අපනයින, ි දසකේකසි සි පහයි ගුණ කරනවා අපනයින පරිමා දරසකයකසිය පණහැක් සි විසි පහ ගුණ කිරීමක සය පණහා බෙදනවානයින මෙලදරසකේ දෙදීයෙන් සියය ගුණ කර පුහම ආදයම් වෙන දනු බාතිකය ලැබෙනෝ. හොඳයි දරුවනේ. අපි අද දවසේ නමවෙනි නිපුනතාවය යටතේ. නමේ දෙක නිපපුනතා මට්ටම පිඩිබඳව සාකච්ඡා කලා. එ වගේම නමේ තුන නිපුනතතාමට්ටම පිබඳව සාකච්චා කලා. නමේ දෙක නිපුනතා මට්ටම යටත අපි සාකච්ඡා කළේ ආරක්ෂනවාදය, ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග, ආරස්නාමික ආරක්ෂණ අනුපාතිකය හා සපලා ආරක්ෂණ අනුපාතිකය එ ගණනය කරන්නක හොමද ආරක්ෂණයට පක්සව ඉදිරිපත්වෙන තරක එවගේ ආරක්ෂණයට විපක්ෂ විදිරිපත්වෙන තරක. හිළහට අපි කතා කළ නමය තුන නිපුනතා මට්ටම යටති බෙනදානුපාතික පිළිබඳ. වෙලදනුපාතිකේ වරූප දෙක් තියෙනවා හන්ඩවෙලධනුපාතිකේ ආදෑම් වෙලඳ අනුපාතිකට. බහණ්ඩ වෙෙන ධනුපාතිකේ අනති බහ්ඩ වෙලදනුපාතිකේ නිර්චනය කරලා. එය වෙනස්සෙන ආකාර කතාලා එහි ප්‍රතිවිපාක කතා කලා. ඒගේ ආදයම් වෙලධනුපාතිකේ නිර්වචනය කරලා ඒය ගණනය කරන ආකාරය කතාකලා. හොඳයි දරුවන. එන මේ නිපුුණනතා මට්ටම් දෙකට ආදාලව ඔබ දැනුමල බාගත්ත, ගණනේකිරීම මැසුරෙන් කුසලතාල බාගත්ත. ඉදිං අපි ගොඩත් සන්තෝස වෙනවා. ඔබ ලබාගත්ත දැනුම පිළිබඳව පසුගිය වසරේ ප්‍රශ්න දෙදස් දහනමය පෙරවාරසවල ප්‍රශ්න, විභාග ප්‍රශ්න, බහුවරන ප්‍රශ්න හරක්ෂ කරලා ලබාගත දැනුම පවිච්චි කළව විසඳන් උත්සාහ කරන්න ඉතින් අපි නැවතත් මේ වගේ පාඩමකින් මේ දරුවන් එක සම්බන්ධවීමේ බලාපොරොත්තුවයෙන් දරුවන්ගේෙන් සමගන්නවා හැම දෙනාටම ආයු බෝවා.